ශ්‍රීලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතරේ පවත්වන නියමිත ක්‍රිකට් තරගාවලිය මේ වෙද්දී රටවල් දෙක අතරේ කඹැදීමක් බවට පත් වෙලා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමගේ නිර්දේශයන්ගේ දැඩිව ඉන්න එකත් බංග්ලාදේශයේ නම්‍යශීලී නොවීමත් තමයි මේ තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ පාර්ශ්ව දෙකම තම තමන්ගේ මතේ ඉන්න නිසා බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මේ විද්දිත් අවිනිශ්චිත තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ අපේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා කියලා අපිට කිසිම නිල දැනුම් දීමක් බංග්ලාදේශය කරලා නැහැ ඒගොල්ලන් මොනවා කිව්වත් සංචාරයට එනවද නැද්ද කියන එක ගැන තවම ස්ථිර වචනයක් නැහැ අපි බලන් ඉන්නේ ඒ සම්බන්ධයෙන් අපිට ලිඛිතව යමක් එවනතුරුයි එහෙම තමයි තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ තරගාවලිය ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙක් දින 14ක් නිරෝධායන වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශ කිව්වත් බංග්ලාදේශයට මේ තත්ත්වය දැනුම් දුන්නාම කියන්නේ මේ කාලේ දවස් 7කට අඩු කරන්න කියලා. එහෙම කරන්නේ කොහොමද? ඒගොල්ලන්ට පුළුවන් ද ලංකාවේ නීති වෙනස් කරන්න? අනික බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එක නීතියකුත් අනිත් අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඕක තමයි බංග්ලාදේශයේ ඒ ඉල්ලීම ගැන අපේ ක්‍රිකට් බලධාරීන්ගේ මතය වෙලා තියෙන්නේ. කොහොමුණත් බංග්ලාදේශයේ මේ වෙද්දි පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. බංග්ලාදේශ පුහුණුකරුවන් වන රසල් ඩොමින්ගෝ සහ ඔටිස් ගිබ්සන් දෙන්නා නිරෝධායන කාලය සම්පූර්ණ කරලා දැන් බංග්ලාදේශ කණ්ඩායමක එකතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවයි බංග්ලාදේශය අතරේ කලින් ඇති කරගත් එකඟතා අනුව බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම මේ මාසේ 27 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට එන්න නියමිත වෙලා තිබුණේ. ඒකම බංග්ලාදේශ නැගී එන කණ්ඩායමත් ලංකාවට ඇවිල්ලා මාසයක කාලයක් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් කිරීමට සූදානම්ෙන් හිටියා. මේ හැමදේම දැන් අවිනිශ්චිත වෙලා අපි බලාගෙන ඉමු ක්‍රිකට් වලට කලින් තියෙන මේ කඹැදීමෙන් කවුරු දිනයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.